යෝජ කතානායකතුමනි දැන් විශේෂයෙන්ම මගේ කතාව ආරම්භ කරන්න කලින් පහුගිය පාස්කිරිදා ප්‍රහාරයෙන් මියගිය කතෝලික ජනතාවට මොක්සුව ප්‍රාර්ථනා කරන ගමන් ඒ වගේම බෞද්ධ ජනතාවට නිවන් සුව ප්‍රාර්ථනා කරන්න ඕනේ ඒ වගේම තුවාල් ලැබූ ජනතාවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන ගමන්ම මුස්ලිම් ප්‍රජාව හැටියටත් මම මන්ත්‍රීවරයෙක් හැටියටත් අපේ අගරදරු කාදිනල් තුමාණන්ට විශේෂ ගෞරවය පුද කරන්න ඕන මොකද හේතුව එතුමාණන් ඒ මොහොතේ සිටම දක්වපු ඉවසීම සහ නායකත්වය නිසා තමයි අද 83 කලජූලියක් වගේ නොවි මේ තත්වයට අපේ රට පත්ලා තියෙන්නේ ඒකම අපේ ත්‍රිවිධ හමුදාවටත් පොලිසියටත් ස්තුතිවන්ත වෙන්න ඕන ලෝකයේ බලවත් රාජ්‍යවල වලට කරන්න බැරි වෙච්ච ආකාරයට මේකට සම්බන්ධ වෙච්ච ඍජුව සම්බන්ධ වෙච්ච අයගෙන් මම හිතන විදිහට 95%ක්වත් මේ මොහොත වෙනකොට අල්ල ගන්න පුළුවන් වෙලා තියෙනවා අපි දැකලා තියෙනවා කැනඩාවේ ප්‍රංශය වගේ රටවලටත් එච්චර ඉක්මනට බැරි වුණා ඒ නිසා ඒ ත්‍රිවිධ හමුදාවටත් පොලිසියටත් ඒ ප්‍රණාමය පුද කිරීම අත්‍යවශ්‍ය වෙලා තියෙනවා ඒකම දැන් මේ මොහොත වෙනකොට දැන් සමස්ත මුස්ලිම් ජනතාවම ශ්‍රී ලංකාවේ විත්තිකාරයෝ බවට පත් වෙලා තියෙනවා සහ පත් කරමින් පවත්වනවා. ඉතින් මේකට දේශපාලඥයෝ මාධ්‍ය මේ ඔක්කොම වග කියන්න ඕන. හැබැයි ඒකට මම දොස් කියන්නෙත් නැහැ. මොකද හේතුව දැන් මේ මරාගෙන මැරෙන කට්ටිය මුස්ලිම් නමින් පෙනී හිටපු ත්‍රස්තවාදීන්. අහුවෙන කට්ටියත් මුස්ලිම් නමින් පෙනී ඉන්න ත්‍රස්තවාදීන්. දැන් මුස්ලිම් වරයෙක් හැටියට මම දන්න ඉස්ලාම් ආගම අනුව නම් ඒ ඉස්ලාම් ආගමේ මේ ස්වර්ගයට යන්න සියදිවි හානි කර ගැනීම කරන්න ඕන කියලා නෑ. සාමාන්‍යයෙන් අපි දන්න ඉස්ලාම් ආගමේ අපි ඉගෙනගෙන දෙන ඉස්ලාම් ආගමේ තියෙන්නේ කෙනෙක් ඝාතනය කරුවොත් මුළු සමාජයක් ඝාතනය කරා වගේ සමානයි කියන එක. ඉතින් ඒ නිසා දැන් අන්තර්ජාලයේ සරිසරනවා කන්‍යාවිය 72ක් ලබා ගන්න මේ ස්වර්ගයට යන්න තමයි මේ මරාගෙන මැරේ. කන්‍යාවිය කෙසේ වෙතත් ස්වර්ගයටවත් යන්න හැම්බෙන්නේ නැහැ ඔයක්කුන්ට. ඒ නිසා ඉතා පැහැදිලිව කියන්න ඕන ඉතා පැහැදිලිව කියන්න ඕන මුස්ලිම් නමින් පෙනී හිටපු ත්‍රස්තවාදීන් නිසා මුස්ලිම් නමින් පෙනී සිටපු අහුවෙන ත්‍රස්තවාදීන් නිසා මෙතන වැඩිම අවාසිය වෙලා තියෙන්නේ ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාවට අවුරුදු 1000ක් විතර අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දන්නා සිංහල ගම්මාන මැද තමයි බෞතර මුස්ලිම් ජනතාව ජීවත් වුණේ. එතකොට සිංහල සංස්කෘතියත් එක්ක මිශ්‍ර වෙච්ච සමාජ සංස්කෘතියක් වටා තමයි ජීවත් වුණේ මෑත කාලයක් වෙනකම්ම. ඒ නිසා එකිනෙකා එක්ක අදහස් හුවමාරු කර ගැනීම, සබඳතා පවත්වා ගැනීම එක්ක ඉතාම ප්‍රශ්නයක් නැති ආකාරයෙන් තමයි අපිට ජීවත් වෙන්න හැකියාව ලැබුණේ. ඒ නිසා මේ ත්‍රස්තවාදීන් විසින් පාවල දුන්නේ ක්‍රිස්තියානි ජනතාව ස්වල්පයක් බෞද්ධ ජනතාව ඝාතනය කිරීම හරහා සමස්ත මුස්ලිම් ප්‍රජාවම. එනිසා අද බස් එක යනකොට, කෝච්චිය යනකොට, පාරතොට යනකොට, සුපර් මාකට් යනකොට හැම මුස්ලිම් මිනිහාදියාම සැකෙන් බලන තත්ත්වයක් මතුවලා තියෙනවා. ඉතින් ඒ නිසා මුස්ලිම් ප්‍රජාවගේ පැත්තෙන් දැන් වක්කීම් දෙකක් තියෙනවා. ඒ තමයි ඉස්සරහට ඇවිල්ලා අර සායින්ද මර්දු වල කරා වගේ තවත් සමහර ප්‍රදේශවල කරා වගේ සැකකටයුතු සහ අන්තවාදී ලෙස හැසිරෙන මේ ත්‍රස්තයන්ට සම්බන්ධ සියලු දෙනා පිළිබඳව තොරතුරු ත්‍රිවිධ හමුදාවට ලබා දීලා ඔවුන්ව අල්ලා දීම ඒකම දැන් සමාජ ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාවය මේ මොහොතේ තදින්ම දැනෙමින් පවතිනවා අපිට සිංහල බෞද්ධ අනන්‍යතාවය තියෙන්න පුළුවන් මුස්ලිම් අනන්‍යතාවය තියෙන්න පුළුවන් දෙමළ අනන්‍යතාවය තියෙන්න පුළුවන් හැබැයි අපි සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් හැටියට ජීවත් වෙන්න ප්‍රමුඛතාවය දෙන්න ඕන රට එකට තියලා ඊට පස්සේ තමයි ඉතුරු දේවල් කියන එක පිළිබඳව අපිට හිතන්න කාලය හරි මොකද හේතුව අවුරුදු 30ක යුද්ධෙන් පීඩා විඳලා ආර්ථිකමය වශයෙන් සමාජීය වශයෙන් අපි යම් ප්‍රමාණයකට ඔළුව උස්සන් එනකොට තමයි මේ හෙනගෙඩිය ආයි නැවත කඩම් පාත්ලා තින්නේ ඒ නිසා මේක අවසන් ත්‍රස්ත භාරය බවට පත් කරන්න අපි සියලු දෙනාම එකට එකතු වෙන්න ඕන එතනදී සිංහල ජනතාව මුස්ලිම් ජනතාව පිළිබඳව සැකයෙන් බලන එක මං හිතන්නේ එච්චර සාධාරණ නැහැ මොකද හේතුව මේ මොහොතේදී මෙච්චර ඉක්මනින් මේ දේ යුද හමුදාවට ත්‍රිවිධ හමුදාවට අල්ල ගන්න මුස්ලිම් ප්‍රජාව හැටියට එහෙම නැත්නම් මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන සමස්ත ලංකා ජමීතුල් උලමා සංවිධානයත් සම්පූර්ණ සහයෝගය රජයට ත්‍රිවිධ හමුදාවට ලබා දෙනවා ඒ නිසා තමයි අර සායින්ද මර්දු වලත් අනෙක් ප්‍රදේශ වලත් මේ මරාගෙන ත්‍රස්තවාදීන්ගේ සිරුරු ටික මුස්ලිම් ආගමික චාරිත්‍රානුකූල වල දාන්න ඉඩ දුන්නේ ඒක මං හිතනවා ඊටව ජනාධිපතිතුමා හොඳටම දන්නවා සමස්ත ලංකා ජමීතුල් උලමා සංවිධානය මේ ත්‍රස්තවාදීන් පිළිබඳව තොරතුරු එවකට හිටපු රජයටත් මේ රජයටත් ලබා දෙලා තියෙනවා මම හිතන්නේ 2013 තමයි පළවෙනි වශයෙන්ම මාවිල්මඩ ප්‍රදේශයේ
පවුලක් සිරියාවට ගිහිල්ලා ISIS සංවිධානයට උදව් කරලා ඒකේ මං හිතන්නේ පිරිමි පුද්ගලයා ඝාතනය වුණේ. එතෙන් පටන් අරන් මේක දිගටම ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි මේක දේශපාලන කෝණයෙන් මේ ඒ පැත්තටත් ඒ පැත්තේ අය මේ පැත්තට ඇඟිලි දික් කර වැඩක් නැහැ. අපි මේක කොහොමද සම්පූර්ණ නතර කරන්න කියලා මේ සඳහා වැඩපිළිවෙලක් ගේන්නේ කොහොමද? ඒ වගේම සමාජ ප්‍රතිසංස්කරණ අපි සියලු දෙනා එකතු වෙලා කරන්නේ කොහොමද කියන එක අපි කල්පනා කරනවා. දැන් මම දැක්කා තරඟට මේ හැම පක්ෂෙම දැන් මම සිංහල මාධ්‍ය පාසලක ඉගෙනගත්තු සිංහල සංස්කෘතිය මෙනවින් ප්‍රගුණ කරන සිංහල සංස්කෘතියක් ජීවත් වෙන පුද්ගලයෙක්. දැන් අවාසනාවට මට නම් මගේ හොඳම යාළුවා මේ වෙන මොහොත වෙනකන් කිසිම වෙලාවක සැකෙන් බල්ල නැහැ. හැබැයි මේ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ බොයදෙන් තොරව මට හරිම කනගාටුයි. මොකද හේතුව සිංහල සහ මුස්ලිම් ප්‍රජාව දෙකම නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් ඇටියට මේ පෙරේදත් පළමුදත් මෙතන ගියේ වචන හරබයන් දිහා බැලුවම කවදාවත් අන්තවාදී විදියට කතා නොකරපු අය මෙතන අන්තවාදී විදියට කතා කරන පටන් අරන් තියෙනවා. මම දන්නේ නැහැ ඒකට හේතුව සැකේද එහෙම නැත්නම් තව මාස 8කින් එන මහමැතිවරණයට සිංහල ඡන්ද ගන්න තියෙන මනාප පොරේද කියලා ඉවරලා. මනාප පොරේට නම් මම ඒක ගැන කනගාටු වෙනවා. මනාප පොරේ නම් කනගාටු වෙනවා. සැකේ නම් අපි සාකච්ඡා මාර්ගයෙන් මේක විසඳාගත යුතුව තියෙනවා මේ සැකේ නැති කර ගැනීම සඳහා. ඒකම දැන් අපේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමා කිව්වා මේ මද්‍රසා අධ්‍යාපනය ගැන. මම හිතන්නේ එතුමා ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් විදිහට මම එතුමාට ගරු කරනවා. හැබැයි මද්‍රසා අධ්‍යාපනය පිළිබඳව එතුමා හරියට අවබෝධ කරගෙන නැහැ. මද්‍රසා අධ්‍යාපනය කියලා කියන්නේ එකක් තියෙනවා දහම් පාසල් වගේ මේ 이르දාට පන්සල් වල දරුවන්ට උගන්වනවා වගේ. ඒකට කියන්නේ අහදියා මද්‍රසා කියන එක. ඊළඟ මද්‍රසා කියන්නේ පිරිවෙන් අධ්‍යාපනය වගේ. පිරිවෙන් අධ්‍යාපනය වගේ මෞලවි වරු උගන්වන අධ්‍යාපනය. දැන් පහුගිය අඟහරුවාදා කැබිනට් මණ්ඩලයට හලීම් ඇමතුමා යෝජනාවක් ගෙනාවා. දැන් ඒක නීති ගැටුම්පත් දෙපාර්තමේන්තුවට නීතිපතිතුමාට යොමු කරලා තියෙනවා. මම මන්ත්‍රීවරයෙක් හැටියට කියනවා මේ මෞලවි වරුන්ට උගන්වන අධ්‍යාපනය ඒ මද්‍රසා ටික අධ්‍යාපන අමාත්‍යාංශයට පත් කරන්න ඕන. අනෙක් ටික මුස්ලිම් සංස්කෘතික දෙපාර්තමේන්තුවට දෙත් කියන්න පුළුවන්. දහම් පාසල් ටික බෞද්ධ කඩේ දෙපාර්තමේන්තුවට දෙත් තියෙනවා වගේ. ඒ පිළිබඳව අපේ ගැටලුවක් නැහැ. ඒකට කවුවත් නැහැ කියන්නේ නැහැ. ඒකට කවුරුත් බැහැ කියන්නේ නැහැ. ඒක මුස්ලිම් ප්‍රජාව හැටියට ඒ සහයෝගය ලබා දෙනවා කියනකොට එමතුමා එන මෞලවිවරුන්ට උගන්වන අධ්‍යාපන මේ මද්රසා ටික අධ්‍යාපන අමාත්‍යාංශය අතර පත් කිරීම පිළිබඳව අපේ ගැටලුවක් නැහැ. ඒක අපි කියන්න ඕනේ. ඒකම ඊළඟට තමයි දැන් මේ කඩු අහුවීම පිළිබඳව කතා කරන්න ඕන. දැන් කඩු අහුවීම පිළිබඳව නොයෙක් මතයන් තියෙනවා. දැන් හිටපු ජනාධිපතිතුමාත් ඉන්නවා. එතුමා මම කියන දෙයට එකඟ වෙයි මං හිතන්නේ. මම මේ පිළිබඳව ටිකක් හොයලා බැලුවා. මොකද හේතුව මාධ්‍ය අපෙන් අහනකොට අහුවෙන කඩු මුස්ලිම් පල්ලි වලින් අහුවෙන්නේ. මොකටද ගෙනාවා කියලා අපිට උත්තර දී ගන්න බෑ. 2010 ඉඳලා මේ වෙනකන් ওই જાති කඩු කන්ටේනර් 10ක් ඇවිල්ලා තියෙනවා චීනෙන් ඉඳලා. මේ කඩු හාඩ්වෙයාර් වල ඩිස්ට්‍රිබියුට් කරලා තියෙනවා. එතකොට මේ කඩු සමහර හාඩ්වෙයාර් වලින් මේ සේල් දාලා තියෙනවා. දැන් පල්ලි වලට ගිහිල්ලා චෙක් කරනකොට පල්ලි આવට අහුවෙනවා. අහුණාම මේක විතරක් චෙක් කරන හින්දා මේක තමයි හයිලයිට් වෙන්නේ. එතකොට මාධ්‍ය පෙන්වන දැන් උදාහරණයකට දැන් පෙරේද මාලිගාවත්ත පල්ලියේ ගාව ළිඳකින් මේ ඇල්ලුව මේ කඩු. දැන් මේක අන්තර්ජාලය ගියේ මාලිගාවත්ත පල්ලියට ඇතුළේ ඉඳලා කියලා. මම ඇත්ත වශයෙන්ම ඊයේ ගියා එතනට බලන්න. මේ කතාව මොකද්ද කියලා බලන්න. ඇත්තටම මේ පල්ලිය අයිනෙන් යන වත්තක් ඇතුළේ තියෙන පාවිච්චි නොකරන ළිඳක තිබිච්ච කඩුවක්. එතකොට මේ කැමරාව අල්ලලා පල්ලිය පෙන්නලා කියනවා පල්ලිය තිබිච්ච කඩු කියලා. මෙන්න මේක තමයි මේක වර්ධනය වෙන්න හේතුව. දැන් ඒ වගේම උක්වගා කරන තැන් හොයාගත්තනම් උක්වගා කරන ගොවීන් හොයාගෙන ගියා නම් මේ වගේ කඩු තව ඕන තරම් හොයාගන්න පුළුවන්. ඒ නිසා මුළු ලංකාවේම තියෙන සියලුම ගෙවල් චෙක් කරා නම් මේ වගේ කඩු ඕන තරම් හම්බෙයි. ඒ නිසා මේ වගේ කඩු තියාගන්න පුළුවන්ද බැරිද කියන එක පිළිබඳව නීතිමය තත්ත්වයක් ගේන්න ඕන කියන එකයි මගේ විශ්වාසය. ඒ නිසා මම මාධ්‍යෙන් ඉල්ලා හිටනවා. මමත් මාධ්‍යයක ප්‍රධානීක හැටියට අවුරුදු 12ක් වැඩ කරපු හින්දා දැන් අපි බේනවා රේටින් තරඟයට යනවා සමහරක් මාධ්‍ය. රේටින් තරඟයට දැන් අපි රට තමයි ප්‍රමුඛ නිවැරදි ප්‍රවෘත්ති ගේනවා කියලා පට්ටබල් රේටින් තරඟ කියන්නේ. ලේ විකුණනවා. මාධ්‍යයේ තියෙන ශිෂ්ට සම්පන්න සමාජයකට කරුණු වාර්තා කරද්දී සාමාන්‍යයෙන් ලේ පෙන්වන්නේ නැහැ. දැන් අපේ මාධ්‍ය මොනවද කරේ? බොහෝ මාධ්‍ය උදේ ඉඳලා රා වෙනකන් අපි තමයි ඉස්සෙල්ලා පෙන්වන්නේ, අපි තමයි වැඩියෙන් පෙන්වන්නේ කියලා ඉවරලා ඒගොල්ලෝ ලේ පෙන්නවා. එම මාධ්‍යම මේ මොහොතේදී දැන් කඩු අරගෙන නැවෙන්නේ ත්‍රස්තවාදී නාවේ. කඩු අරගෙන නේ බෝම්බ බැඳගෙන ආවේ. හරිද? එතකොට දැන් මේ බෝම්බ බැඳගෙන ආපු සුවිසයිඩ් කාරයෝ මැරිලා ඉඳද්දි
ඉතුරුවයි හමුදාව අල්ලද්දි යුද හමුදාපත්තුමා නිවේදනය කරද්දි මේ කඩුවයි පල්ලියයි පෙන්නලා මේ පෙන්නන්නේ වෙන ගේම් එකක්. ඒගොල්ල මේ වෙන ගේම් එකක් ගහන්නේ. ඒ නිසා මම කරුණා කරලා මට කනිෂ්ඨ මාධ්‍යවේදී මාතරෙන් ඉල්ලා සිටිනවා මේ බලු වැඩේ කරන්න එපා. මේ තුප්පරි වැඩේ කරන්න එපා. අපි හැමෝම තම තමන්ගේ ආගමික අනන්‍යතාවය තියාගෙන ශ්‍රී ලාංකික ජන සමාජයක් හැටියට ලෝකයේ දින රටට බවට පත් වෙන්න නම් LTTE එකට විරුද්ධව සටන් කරද්දී අපිට තිබිච්ච උවමනාව අපේ තිබිච්ච එකමුතුව මේ මොහොතේ තියෙන්න ඕන. අපි සිංහල වෙන්න පුළුවන්, දෙමළ වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්. රට එක වෙන්න ඕන. අපේ පඩියට වැඩ කරන රස්සාව එක වෙන්න බෑ. ඔබතුමාට තව විනාඩියක් තියෙනවා. ඔය අපි පඩියට වැඩ කරන රස්සාව එක වුණොත් ඒකට රට පාවල දුන්නොත් ඒ ත්‍රස්ත එයාගේ අර ත්‍රස්තවාදීකට අතර වෙනසක් නැහැ. ඒ නිසා මම විශේෂයෙන්ම මුස්ලිම් ප්‍රජාව හැටියට කියන්න කැමති මේ මොහොතේදී දැන් මේ මොහොතේදී මතුවලා තියෙන තත්ත්වයක් එක්ක මේ ප්‍රතිසංස්කරණ වලට අවශ්‍ය සහයෝගය මුස්ලිම් ප්‍රජාව ලබා දෙන්න කැමති. ඒ වගේම ඒ ප්‍රතිසංස්කරණ නිසි ලෙස ක්‍රියාත්මක කරද්දී දැන් සම්ප්‍රදායිකව සංස්කෘතිකව අවුරුදු දහස් ගාණක් මේ රටේ මුස්ලිම් ජනතාව පවත්වාගෙන ආපු එකක් නැති කරන්න එපා. ඒවත් සමහර අය දැන් ලෑස්ති වෙනවා බලෙන් නැති කරන්න. මොකද හේතුව පෞගිය කාලේ අවුරුදු 10ක් කාලය තුළ සමහර මුස්ලිම් අයට හිරිහැරද්දී මුස්ලිම් ප්‍රජාව හිතුවේ නැහැ බෞද්ධ සියල්ල අන්තවාදීන් කියලා ඉවරලා. ඒ නිසා මේක ඒ පැත්තට මේ පැත්තට කල්පනා කරලා අවිශ්වාසයෙන් කටයුතු කරන්න ගියොත් මේ වැඩේ කරන්න බැරි වෙනවා. ඒ නිසා මම සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම ජනාධිපතිතුමාගෙනොත් අගමැතිතුමාගෙනොත් අපේ විපක්ෂ නායකතුමාගෙනොත් ඔබතුමාලා තුන්දෙනා නායක විදියට මේ පිළිබඳව සාකච්ඡා කරලා තීරණයක් ගන්න. මේකෙන් කාටද වැඩිපුර ලකුණු වැටෙන්නේ කියලා බලන්න එපා. දැන් සමහර අද අපිට තේරෙනවා සමහර අය දැන් හිතනවා ISIS සත්‍යවාදී සංවිධානය මේ ඉවර කරපු නායකයා හැටියට මමයි එන්න ඕන කියලා ඉවරලා. කවුරු ආවත් කමන්නේ මේ වැඩේ කරන්න හරියට. මේ වැඩේ කරන්න. මොකද ඊළඟ ජනාධිපතිවරණේ මහමැතිවරණේ ඉලක්ක කරලා නෙමෙයි අපි වැඩ කරන්න ඕන. අපි වැඩ කරන්නේ රට අනාගතය ඉලක්ක කරලා. ඒ නිසා මම ඉතාම ආදරෙන් ඉල්ලා සිටින්නේ මේ ත්‍රස්තවාදීන්ව අල්ලනා වගේම ඔවුන්ට උපරිම දඬුවම් දෙන්න ඕන කියලා මරණ දඬුවම දිය යුතු කියලා මම යෝජනාවක් ගෙනල්ලා තියෙනවා. දැන් මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම් දෙනවනම් ත්‍රස්තවාදීන් කියන ජාතික ආරක්ෂාවට තර්ජනයක්. ඔවුන්ට මරණ දඬුවම් දෙන්න ඕන මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ඉස්සෙල්ලා. ඒ නිසා ඒ ටික ක්‍රියාත්මක කරලා අපි සියලු දෙනාගේ වක්කීමක් තමයි මේක මෙතනදි කතා කරලා ගිහිල්ලා ගමේ ගිහිල්ලා චූන් කරන එක නෙමෙයි ගමේ ගිහිල්ලා අවුස්සන එක නෙමෙයි සැකේ නැති කරලා අපි සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් හැටියට එකට ජීවත් වෙන්න පුළුවන් නිදහසේ ජීවත් වෙන්න පුළුවන් සමාජයක් නිර්මාණය කරන්න කියලා මේ නායකතුන් දෙනාගෙනුත් අනිත් පක්ෂවලිනුත් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.